Welcome to my journey through the majestic Kanchenjunga region. Join me as I trek from Gabla to Gunsa, exploring breathtaking landscapes, immersing in local culture, and sharing unforgettable moments along the way. Get ready for an adventure filled with nature's beauty. And authentic Himalayan experiences. උදේසන අපි දැන් ඉන්නේ මේ ගැබ්ලා වල. දැන් තව ටිකකින් මෙතනින් පිටත් වෙලා ගුන්සා වලට යන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 13ක විතර දුරක් අද අපිට යන්න තියෙනවා. මීටර් 865ක ඇල්ටිටියුඩ් එකක් ඉහළට ගමන් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඊරේ මෙහාට හොඳටම අකුණු ගහ වැස්සා. ඒ හින්දා උදේ නැගිටිනකොට පැහැදිලි කාලගුණයක් තමයි දකින්න තිබුණේ හරිම ලස්සන දර්ශනයක්. දෙයට කෑවේ චපාති. දැන් වෙලාව 7:00යි. අපි දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. ගැබ්ලා වලින් පිටත් වෙලා ඉස්සරහට යනකොට ලස්සන ටී හවුස් ටිකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ ඒක. ඊරෑ මෙහෙට හොඳටම සීතලයි. මං හිතන්නේ සෙල්සියස් අංශක 4-5 විතර ටෙම්පරේචර් එක තියෙන්නේ ඇති. උදේත් හරිම සීතලයි. අවුව වැටෙනකොට නම් හැබැයි ටික ටික රස්නේ දැනෙන්න ගත්තා. මේ තියෙන්නේ අපිට අද හම්බ වෙන පළවෙනි පාලන. මේ පහලින් ගලාගෙන යන ගුම්සා ගඟේ අතු ගංගාවක්. ඒ ගමන පටන් අරගෙන ටිකක් ඉස්සරහට යනකොට අපිට හරිම ලස්සන ප්‍රදේශයක් හම්බුණා. ඒ ප්‍රදේශයේ ලයිකන වලින් වැහිච්ච ගස්, එතකොට දියසෙවල වලින් වැහුණු ගල් තියෙන වතුර පාරවල්, එතකොට ඒ වගේම මහරත්මල් ගස්, ඒ වගේ ලස්සන මනස්කාන්ත දර්ශන මැද්දෙන් තමයි අද අපි ගමන් කරන්න තිබුණේ. ඉහළ ගම්මානවලට බඩු අරගෙන යන විදිය තමයි මේ. ඌරුංගි පිටේ බඩු අරගෙන පහළ ගම්මානවල ඉඳන් මේ උඩට අරගෙන යන විදිය. මේ වගේ දිය පාරවල් දිගටම අපිට බලාගන්න පුළුවන් මේ දියසෙවල පිරිස අතරින් ගලාගෙන එන ස්වභාවික දිය උල්පත් ඇත්තටම මේ හරිම ලස්සනයි දර්ශනය. දැන් ටික ටික ඉරේලිය මේ ගස් අතරින් ගලාගෙන එනවා. එතකොට ඒක මේ පරිසරයට අමුතුම ලස්සනක් ගෙන එනවා. වටේම ගස්වල දියසෙවල පිරිලා මේ බලන්න මේ ගහේ යට ඉඳන් උඩටම දියසෙවල බැඳිලා තියෙන උඩ හරියට යනකොට ලයිකන තියෙනවා. එතකොට ඒ අතරින් ඉරේලිය ගලාගෙන එන එක
පුදුමාකාර ලස්සනක් පරිසරයට ගෙනෙන්නේ. මේ හරියේ ඇල්ටිටියුඩ් එක 2027 මීටර 2024ක් විතර වෙනවා. බලන්න වටේම විශාල උස ගස් තියෙන ප්‍රදේශයක් තමයි අපි මේක කරන්නේ. කංචෙන්ජුංගා ට්‍රේල් එක නේපාලයේ අනිත් ට්‍රේල්ස් වලට සාපේක්ෂව සංචාරක අඩුවෙන් ගැවසෙන ට්‍රේල් එකක්. ඒ කියන්නේ මේකේ ඒකට හේතුව තමයි මේ මේ ට්‍රේල් එක ඉතාමත් දුෂ්කර ගමනක්. ඒ වගේම මේ අනිත් ට්‍රේල්ස් වලට සාපේක්ෂව පහසුකම් අඩු ප්‍රදේශයක්. එක්කම මේ මේ ට්‍රේල් එක ඉවර කරන්න අනිත් ට්‍රේල්ස් වලට සාපේක්ෂව වැඩි දවස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මේක මේ වැඩිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ට්‍රේල් එකක් නෙමෙයි. ඒ හින්දා මේ ඒ හේතුව හින්දා මම හිතන්නේ මේක වැඩි විනාශ වෙලා නැහැ මේ පරිසරේ. හරිම මේ ස්වභාවික විදියට තවම හොඳටම තියෙනවා කුණුහිම් අඩුයි. මේ තාමත් ලස්සන ප්‍රදේශයක් තමයි අපිට මේ දිගටම දැක ගන්න පුළුවන් වුණේ. අපිට අපේ ගමනේදී සංචාරකයෝ ඉතාමත් අඩුවෙන් හම්බ වුණේ. මේ යනකොට අපිට හම්බ වුණා ඉංග්ලන්ඩ් වල ඉඳන් ආපු ටීම් එකක්. ඒගොල්ලෝගේ ට්‍රේල් එක ඉවර කරලා ඒගොල්ලෝ උඩ ඉඳන් පල්ලෙට එන ගමන. අපි ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ අත්දැකීම් ෂෙයා කරගත්තා. අද ට්‍රේල් එකේදී අපිට මේ වගේ මල් වලින් පිරිච්ච මහරත් මල් ගස් එහෙම නැත්නම් රොඩොඩෙන්ඩ්‍රොන් විවිධ පාට වලින් දැක ගන්න හම්බුණා. මෙහි මේ මේ මල තමයි නේපාලේ ජාතික පුෂ්පය. නේපාල් භාෂාවෙන් කියනවා නම් ලාලිකුරස් කියලා කියනවා. අපි සිංහලෙන් කියන්නේ මහරත් මල් කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා රොඩොඩෙන්ඩ්‍රොන් කියලා. නේපාල් වල මේ මහරත්මල් විශේෂ ගණනාවක්ම තියෙනවා. ඒවෙන් පාට බැලුවොත් රතු පාට, රෝස පාට, සුදු පාට,
වගේ පාටවල් ගොඩකින් අපිට මහරත්මල් මේ ට්‍රේල් එකේදී දැක ගන්න පුළුවන් වුණා. මේ මහරත්මල් ලංකාවේ හොරන් තැන ආසන්නයේ අපිට දැනගන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙන්නේ අක්කාවට ආවේනික උපවිශේෂයක් රොඩොඩෙන්ඩම් සිලනිකස් කියලා විශේෂේ. නේපාල වල තියෙන්නේ රොඩොඩෙන්ඩම් ආබෝනියම් කියලා විශේෂයක්. හැබැයි මේ දෙකම එකම කුලේ, හැබැයි විශේෂ දෙකක්. මේ තියෙන්නේ ගුන්ස ගඟ. දත් අපේ ට්‍රේල් එක ගොඩක් වෙලාවට ගුන්ස ගඟට සමාන්තරව තමයි ඊළට ගමන් කරන්නේ. එතන හරිම ලස්සන තැනක්. පිටක් විනාඩි 10 විතර පිළිවෙකයක් ගත්තා මම. මේ හරි ගුන්ස ගඟ හරිම ලස්සනයි. එතන වටින්ම විවිධ පාටින් ගස්කොළන්, අති පාට, පොළ පාට, ඒ වගේම මල් වලින් පිරිච්ච මහරත්මල් ගස් පාර දෙපැත්තෙම අපිට දිගටම බලාගන්න පුළුවන් වුණා. මේ මහරත්මල්, එහෙම නැත්නම් රොඩොඩෙන්ඩොන් ගස් සාමාන්‍යයෙන් මීටර් 20ක් විතර උසට හැදෙනවා. අපිට මේවා ගොඩක් වෙලාවට බලාගන්න පුළුවන් මීටර් 1500 ඉඳලා මීටර් 1500 දක්වා ඉහළ ඇල්ටිටියුඩ් වල. ලංකාවෙත් මේවා තියෙන්නේ ඇත්තටම හොරන් තැන්න, ඒ කියන්නේ ඉහළ මීටර් මම හිතන්නේ 2500 2000 අතර වගේ ඇල්ටිටියුඩ් වල තමයි අපිට මහරත්ම බලා ගන්න පුළුවන්. මේ පේන්නේ අපිට ගුන්සා ගඟ. දැන් අපේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ ගුන්සා ගඟ ඉවුර දිගේ. මෙහරි ගඟ සෑහෙන පළල්. ඒ වතුර පාට ටිකක් හිමින් ගලන්නේ. ඒත් එක්කම අපිට ඈතින් බලා ගන්න පුළුවන් යන්තම් ස්නෝ, ඒ කියන්නේ හිම හිම වලින් වැටිච්ච කඳු මුදුන්. දැන් ගොඩක් වෙලාවට මේ ට්‍රේල් එකේ අපිට මේ වගේ පොඩි ලී පාලම් සෑහෙන ප්‍රමාණයක් මතින් යන්න වුණා. මොකද පොඩි පොඩි වතුර පාරවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම වතුර පාරක්ම අන්තිමට එකතු වෙන්නේ ගුන්ස ගඟට. මේ ට්‍රේල් එකේදී මඟදී අපිට තවත් සංචාරකයන් ඉතාම අඩු ප්‍රමාණයක් තමයි මුණ ගැහුනේ. දැන් මේ පේන්නේ ඉස්සරහින් එන්නේ අඩු ගිනින ෂර්පස්, ෂර්පාල කීපතුන්. දැන් නේපාලේ අනිත් ට්‍රේල් වලට වඩා මේක නිකන් ටිකක් පාළු ගතියක් තියෙනවා. මිනිස්සු යන ප්‍රමාණය අඩු හින්දා.
අපිට යන්න තියෙන්නේ ගුන්සාල්ට. පොඩි රෙස්ට් එකක් නවත්තලා තියෙන්නේ. ඉතල උඩ ආය අපි ලන්ච් කරන්න තැන් වෙනවා. දිගටම හන්ද නගින්න තියෙන්නේ. පෙරකොට ගොඩක් දුරට මේ ගුන්සාල් රිවර් එක අයිව දිගේ තමයි උඩට ආවේ. ඉතාම ඉන්න මීටර් 3000ට පහලින් මීටර් 3000ට පහලින් ප්‍රදේශවලට කියන්නේ 3000 වෙනකම් මිනිස් මේ පැත්ත ප්‍රදේශවලට බඩු ගෙනියන්න පාවිච්චි කරන බූරුව. ඔය එතකොට හරක් පාවිච්චි කරනවා. මීටර් 3000ට වඩා උඩ පැතිවලට බඩු අදින්න පාවිච්චි කරන්නේ යක් හරක්. යක් කියන හරක් විශේෂ. මේ පේන්නේ ගල් දොරටුවක්. ඒ කියන්නේ ට්‍රේල් එක හරහා වැටලා තියෙන ගල් එකට දොරටුවක්. එතනින් එහාට මේ පැතිවල මිනිස්සු බස් රට ගෙනියන්න වෙහැන්. ඒ ආධුනික චාරිත්‍රය මේ පැත්තේ ඉන්න මිනිස්සු. ගන්න පුළුවන් වුණා හිමෙන් වැහුණු කඳු මුදුන්. දැන් අපි ගැබ් ලයින් ඉඳලා දෙකහමාරක් දෙකක් විතර ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලේ කියන ප්‍රදේශ ගමට ළඟයි. මේ හරිනම් තැන්න වගේ තියෙන්නේ දිගටම. මෙච්චරම අමාරුවක් වුණේ නැහැ. වටේ තියෙන කඳු නම් හරිම ලස්සනයි. මේ විතර බලමු. අපි දැන් ඉන්නේ මීටර් 3000 සීමාව. මීටර් 3000ට වඩා ඉහළ ප්‍රදේශවලට ඇත්තරම වායුවේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය 114ක් වෙනකන් අඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මුහුදු මට්ටමේ තියෙන ඔක්සිජන් 120ක්. මේ හරියේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු හින්දා අපිට දැන් මහන්සිය හොඳටම දැනෙනවා. අයියෙන් ඉස්ම ගන්න වෙනවා. මීටර් 3000ට වඩා ඉහළ කඳුවලට ආවහම අපිට හැදෙන්න පුළුවන් එකක් තමයි ඇල්ටිටියුඩ් සික්නස් කියලා. ඒ කියන්නේ මේකෙන් අපිට වෙන්නේ ඔලුව කැක්කුම හැදෙනවා, වමන යනවා සමහර අයට, එතකොට ඇඟට පළණ තියක් එනවා, ඒ වගේ ඒත් එක්කම බඩබුරුලට යනවා. ඒ වගේ ලක්ෂණ තමයි මේ ඇල්ටිටියුඩ් සික්නස් එකේ තියෙන්නේ. ඉන්නේ ඵලේ වල. මෙතන අපි දවල්ට කන්න ආවා. නැවතුන පොඩ්ඩක්. වටින්ම පේනවා දැන් හිම වැටිච්ච කඳු මුදු එතනට. ඉතින් පොඩි ටී හවුස්.
හත්තයි කාලට ඉටත් වනේ දැකයි වෙලා කිලෝමීටර් කිය කවද්ද ලස්සන පාරක් මේ තින්නේ අද ඩාල් බාත් එක තියෙනවා බතුයි අලයි ගෝවයි මේක තියෙනවා පරිප්පු හොද්ද this potato also they cultivate here yeah it's a local real quality house එක ඵලය පතරෙන් කරගෙන හදලා ඉති. පතරෙන් කරගෙන හදලා ඉති. කියන්නේ මන්සෝල කියලා කියන විදිහට මේක ඝන හිමාල වනාන්තරය ගස් නිකන් අමුතුම විදියක් තියෙනවා අන්න මේ ලයිකන වලින් වැහිලා සම්පූර්ණයෙන්ම නිකන් එක වෙනම ලෝකයක් වගේ එක්කම අපිට ඇතින් බලා ගන්න පුළුවන් හිම වලින් නැච්ච අඳු මුදුන් පාලෙමෙන් එකට වෙච්ච ගමන් අපිට බලන්න දෙක ගන්න පුළුවන් ලයිට් කරන එක يعني මේ පැත්තට විදුලිය තියෙනවා මෙතන ඉඳලා ගුන්සා වලට ලොකු දුරක් නෑ ගුන්සා වලට ළඟයි මේ විදුලිය දෙන්නේ ගුන්සා ගමේ ඉඳලා තමයි පල්ලෙහා තියෙන ගම් වලට විදුලිය නෑ එකතුම් වලින් පස්සේ කිලේශා ගැබ්ලා ඒ එක ටී හවුස් එකවත් විදුලිය තිබ්බේ නෑ ඒකට පාවිච්චි කරන්නේ සෝලර් පැනල් We'll be right back.
දැන් අපි පහු කරන්නේ හොඳටම නායගී තැනක්. බලන්න මෙතන යන පාර කඩාගෙන ගිහිල්ලා පල්ලෙහාට. පල්ලෙහාට මේ පේන්නේ ගුණසගඟ. මේ ඉඳලා පල්ලෙහා බලනකොට ටිකක් බය හිතෙනවා. අපිට මේ පාර කොහොම පටු පාරක් කොට ටිකක් දාලා තමයි පාර හදලා තියෙන්නේ. මේ ගමනේ තියෙන දුෂ්කරත්වය මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්. එවගේ දැන් ඉස්සරහට අපිට ගොඩක් පව කරන්න වෙනවා. කියන ගමට එන්න පුළුවන් වුණා. මේ ගින්සා ගම තමයි අන්තිම ස්ථිර ජනාවාස තියෙන ගම මේ ට්‍රේල් එකේ. ඒ කියන්නේ ගින්සා වලින් පස්සේ අපිට ස්ථිර ජනාවාස, ඒ කියන්නේ ස්ථිරව පදිච්ච වෙලා ඉන්න ගම්මාන දක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ සීසන් එකට ගිහිලා මිනිස්සු ඉන්න ගම්මාන දෙකම ඉස්සෙදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒවට මිනිස්සු යන්නේ වගා කටයුතු කරන්න විතරයි. ඒ කියන්නේ වින්ට කාලෙදී ඒගොල්ලන් පල්ලෙහා තියෙන ගම්වලට ආයෙත් එනවා. අප්‍රේල් මා අප්‍රේල් මැයි මාර්තු වගේ මාසවලදී ඒගොල්ලෝ ආයෙ උඩට ගිහින් වගා කරලා ඒවයි අස්සනු වරගෙන පල්ලෙහාට එනවා. මුන් සයලට එනකොට අපිට පොඩි පොදවැස්සක් ඒත් එක්කම හිම වැටෙන්න පටන් ගත්තා. ඒකම තද හිම වැස්සක් නෙමෙයි. ඒකට හොඳටම සීතලයි. හලෝ, අපි දැන් ඉන්නේ ගුන්සවල. Hi. Hi. How are you? Hi. Yeah, we made it. Congratulations. Again, we made it. Yeah. We stopped for lunch in Phale. Are you staying here tomorrow or are you going? Tomorrow we are going to Kambachet. No, tomorrow also we are staying, right? I mean? No. Kambachet we do a rest. Our rest day is only in Kambachet. Tomorrow morning we are going? I thought we stay for two nights here. Don't unpack your bag. Yeah. Yeah, I already unpacked. How are you doing? How are you doing? How are you doing? දැන් මෙතන මේ සුදු පාට කැලේ කැලේ වැටෙන්නේ ස්නෝ. බලාට ස්නෝ වැටෙන්න කලින් අපි මෙතනට ආවා. ස්නෝ වැටිගෙන ඉන්නවා. ඔකේ see you. Maybe we will stay in one hotel in Kambachet. Yeah, okay. See you. So, Snowfall welcome you. Yeah. Luckily we came before that. But I have a fear that after Kambachet it will snow. Yeah, be harder to cross. I have seen snow, but it was like flakes. No, it's like a flake. If you there are many kinds of depending on the weather. Like, small yes. pieces. So, our dining is over there. Oh. And if you want to take the hot shower, there is a bucket shower. Bucket shower, okay. There? No. I think there. You'll manage. Okay. Is that geyser is not working, so. Okay, it's okay. Let's just shower. To wash your face. Yeah. Only face, only. Only shower. and what do you want to have? Dinner. But any special thing here? Okay. Oh, normal things. Have a tea. Any special thing here or just normal things like other resorts? Normal things. You make it some different. Yeah. Okay. Some item more. Okay. Let's go and check the menu. Okay.
ඒ වැස්ස වගේ වැටෙන ස්නෝ. ගන්න පියර හිටිය. Yeah. So if you want to try the bakery item. Aha. We have to go there. This big one? That's the It's open now? It's open? Yeah. Okay. Let's go. You have the pass. The person that we were staying together at Gabla and Jilesa, all the people are there. In the bakery? Yeah. They yes. have accommodation also? Yeah. It's a newly built hotel. Uh-huh. So, range jacket tarage ul. Etta meke temena. We'll take rain jacket also, otherwise no, this will not wet you. Not wet. It's like okay. Yeah, yeah. ඔන්න ස්නෝ වැටි නොයි බානේ සුදු පාට කෑලි විල් ගෝ ටු බේකරි යස් මේ බීම තියෙන සුදු පාට නද තමා දවස් තුනකට පස්සේ ස්නෝ එක්ස්පීරියන්ස් එක ගන්න තව තියෙන ලොකු බේකරියක් Have you before experienced snowfall? Yeah, in BBC. This is our guest house, a tea house. There are many rooms, you know, there are many rooms. There are many rooms. There are many උන්ස කියන්නේ නේපාලි ෂර්ප ටවුන් එකක් කලින් ටිබෙට් වලින් ඉඳලා ආපු කට්ටිය මේක පදිංචි වෙලා දැන් ඒගොල්ලෝ නේපාලි මුගියන්ගේ සුතු පාට තින් ස්නෝ වැටිලා ඉතින් පොඩි පොඩි ගෙවල් ඔක්කොම ෂර්පා හවුසස් ෂර්පා ගෙවල් උදේ පිටතුනේ ගබ්ලා වල පිටතුනේ හතයි කාලෙට වඩ පිටතුනා මෙහෙට එනකොට හතරයි කාලෙට වුණා කිලෝමීටර් 12යි දශම 6ක් විතර අද ඇවිද්දා ඇල්ටිටියුඩ් එක 2750 විතර ඉඳන් 2430 වෙනකන් ඇවිල්ලා තියෙනවා. මෙතන කංචන්චුංග බේස් කැම්ප් එකට කිලෝමීටර් 25.2ක් තව තියෙනවා. තමයි ෆස්ට් ස්නෝ එක්ස්පීරියන්ස් එක හම්බුනේ අද මෙහෙට කලම් ටක තියෙනවා ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක තියෙනවා අපි තව මෙතන ළඟ බේකරි එකට ආවා කෝපි එක කියලා සොම්ගා බේකරි
කොපී කපිලා කොපී කරලා හරියන්නේ මෙතන ඉන්න ගමන් අලා දේශි මකාර්ත පිටු බ්‍රීතිං ආයි පිටත් වෙන්න ඕනේ කොහොමද ඒකත් තියෙන පැය 8ක විතර ගමනක් මේ තියෙන අපි රෑට කාපෝ කියන්නේ මෙතන තියෙන නූඩ්ල්ස් එක යක් කීස් ඒ වගේම ඔම්ලට් එකක් යක් කීස් එක නූඩ්ල්ස් හරිම රහයි ඒත් එක්කම අපිට තව සංචාරකයන් ඊප දෙනෙක්ම මෙතන ඉන්න ගෙහුණා මෙතන මේ පේන්නේ චිමිනියක් මේක ඇතුළට තරදාලා දුහම වටේ හොඳටම රත් වෙනවා ඒ කියන්නේ මේවා මේ ටී හවුස් වල අපිට හීටර්ස් නැහැ මේක තමයි තියෙන්නේ හීටර් එක ගුම් සවල නැවතෙන අද නැවතෙන ටී හවුස් එක අපි තුන්වෙනි දවස ගේමය පිටත් වෙලා යන්නෝනේ කොහෙද කම්බච්චේ තමයි අපේ අද තියෙන ඇටැච් බාත්රූම් එකක් තියෙනවා වෙල් දෙහිත උතෙන් වලට ටිකක් හොඳයි මේක නිකන් කබාන එකක් වගේ නැත්නම් ඒක හොත්තොට තියෝ කියලා කිව්වට නෑ බකට් එක ෂොප් වුණා